ශ්‍රී ලංකාවේ දැන් ආපු ජාතික ජන බලවේග ජාතික විදයක සභාව නියෝජනය කරන වෛද්‍ය රිසී සෝග්‍රාගෙනු. ඒ වගේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජන බලවේගී කඳුකර ප්‍රජාව සංවිධාන කරමින් වැඩ කටයුතු කරන ශ්‍රී ලංකාවේ දැන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආචාර්ය සිව ප්‍රකාශ සෝග්‍රා ඒ සෝග්‍රාගෙනු. ඒ වගේම වේදිකාවේ ඉන්නවා ජාතික ජන බලවේගයේ මේක්සත් රාජධානී ඉතාමත් ශක්තිමත් ව්‍යාපාරයක් හැටියට පත්කිරීම සඳහා වෙහෙසෙන කටයුතු කරන අපේ දර්ශන හිට්ටිආරච්චි සොයුරා, ඒ වගේම වෛද්‍ය ඉන්ද්‍රනිල් සොයුරා, ඒ වගේම අපි රංජි සොයුරා ඇතුළු සහෝදරවරු සහෝදරියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ සිළු දෙනාගෙනුත් අවසරයි. ඒ වගේම සහභාගීලා ඉන්න ඔගොලු සිළු දෙනාගෙනුත් අවසරයි. පළමුකොටම හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා අපිට සවන් දෙන්න, අපිත් එක්ක කතා බහ කරන්න මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම ඔබ අද දිනේ අප කෙරෙහි විශ්වාසය තබල මේ අවස්ථාවට සහභාගී වෙලා තිබෙනවා. අපි ඔබට එක සහතිකයක් ලබා දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන ලද විශ්වාසය කුඩා බිඳුවකින් හෝ බිඳ නොබදන බවට බිඳ දමන්න. ඒ මොකද අපේ රටේ ජනතාව දීර්ඝ කාලයක් ආණ්ඩු මාරු කරන්න, ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරලන්න, නායකයෝ ගේන්න, නායකයෝ මාරු කරන්න දේශපාලනය යෙදිලා තිබෙනවා. ඡන්දෙ දීලා තිබෙනවා, ඒ වෙනුවෙන් කතා කරලා තිබෙනවා. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට ඒ හැම පුරවැසියන්ටම නැවත සිදු කළ දේ දිස ආපහු වෙර ලබන්නට තිබෙන්නේ කලකිරීමක්, සිදු වූ දේ පිළිබඳ පසුතැවීමක්. එනිසා අපි ඔබ අපට සහය දක්වනවා නම්, ඔබ අප වෙනුවෙන් පිණි හිටිනවා නම්, ඔබ අප වෙනුවෙන් කතා කරනවා නම්, ඔබගේ ගෞරවය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා. එනිසා මා හිතන්නේ අපි කාටත් දැන් ප්‍රවරී තිබෙන්නේ සාමික ප්‍රයත්නය. මෙතන සහභාගී වෙලා ඉන්න ඔබ විශාල ප්‍රමාණයක් අපි දන්නවා වෙනසක් කරේ විශ්වාසය තබමින් සහභාගී වෙලා ඉන්නේ. ඒ සමහර විට වෙනස පිළිබඳ අදහස ඔබට ආවේ කොහොමද? එකක් ඔබ මේ රටේ ජීවත් වීම හරහා ලංකාව කුමක්ද කියන එක තේරුම් ගැනීම හරහා මේ වෙනස අපේක්ෂා කරන්නේ. තව පැත්තකින් ඔබගේ මව්බිමේ ජීවත් වෙන ඥාතීන්, සොහුරන්, හිතවතුන් ඔවුන් ජීවිතයේ මුහුණ දී තිබෙන අත්දැකීම් මත ඔබගේ අවබෝධය පුළුල් කරන්න නැති, වෙනස් කරන්න ඕන කියලා හිතන්නේ නැති. ඒ වගේම දේශපාලන ව්‍යාපාර මේ වෙනස පිළිබඳ ඉදිරිපත් කරන අදහස් ඔබට යම් ප්‍රමාණයක් බලපෑම් කරන්න නැති. ඒ වගේම ඔබ අපේ රටටත් අපේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන නිසා ඔවුන්ගේ ජීවිත මේට වඩා උසස් විය යුතු බවත්, අපේ මාතෘභූමියට මේට වඩා ගෞරවයක් ලැබිය යුතු බවත් ඒ වෙනුවෙන් ඔබ වෙනසක් කරේ විශ්වාස තබන්නේ. ඒ වෙනස වෙනුවෙන් ඔබ ලියනවා, ඒ වෙනස වෙනුවෙන් ඔබ කතා කරනවා, ඒ වෙනස වෙනුවෙන් ඔබ පිණි හිටිනවා. එහෙනම් අප සහ ඔබ අතර තියෙන බැඳීම මොකක්ද? ඔබ සහ අප යනු කණ්ඩායම් දෙකක්, කොට්ටාස දෙකක් නෙවෙයි. ඔබේ සිත තුළ කැකෑරෙන වේදනාව ඒ හා සමානම තේරුම් ගත් මිනිස්සු අපි. ඔබට මේ රට අපේ රට වෙනස් කිරීම සඳහා තිබෙන උවමනාව ඒ හා සමාන ලෙසම තේරුම් ගත් මිනිස්සු අපි. අපේ මාතෘභූමියට මේට වඩා ගෞරවයක් ලබා දිය යුතුයි කියා ඔබට උවමනාවක් තිබෙනවා නම්
ඒ වුවමනාව එලෙසම තිබෙන මිනිස්සු අපි. ඔබ අපේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දිය යුතුයි කියලා ප්‍රාර්ථනාවක් තිබෙනවා නම් ඒ ප්‍රාර්ථනාව එලෙසම තියෙන මිනිස්සු අපි. ඒ නිසා ඔබ අප යනු කණ්ඩායම් දෙකක් නොවේ, එකම අරමුණක් වෙනින් සාමික පොරබදන සාමික මිනිස් ප්‍රජාවක්. පැතින් අපි අතර පස්සේ මේ වෙනස සඳහා අපි දන්නවා 2022 අවුරුද්දේ මෑත ලෝක ඉතිහාසයේ නැගී සිටපු ප්‍රබලතම ජනතා නැගිටීම සිද්ධ වුණා. ස්විච්චාවෙන් ජනතාව පාරට බහින්න පටන් ගත්තා. තරුණ තරුණයන් මාස ගණන් ගෝල් ෆේස් පිටියේ නතර වෙලා පාලකයාට එරෙහිව සටන් කරන්න පටන් ගත්තා. විදේශගතව හිටපු ඔබ ඒ වෙනුවෙන් ආධාර කරා, උපකාර කරා, සුබ පැතුවා, ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරා. එන කරේ නැත්ද? එදා ඒ ජනතාවගේ නැගිටීම, ඒ ජනතාවගේ ප්‍රාර්ථනාවන් ඉතා හොඳින් ජයග්‍රහණි මාවතකට යා යුතුයි කියලා ඔබ කල්පනා කරා, ඔබ හිතුවා, ඔබ සුබ පැතුවා. නමුත් ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර ගියා. සටනේ අවසානයේ භාග සටනක් බවට ඉතුරු වී තිබෙනවා. ඒ වෙලාවේ දේශපාලන ව්‍යාපාරයකට අපේ ස්ථාවරයේ වූවේ ජනාධිපතිවරයා පමණක් පළවා හැරීමෙන් ප්‍රමාණවත් වෙන්නේ පාර්ලිමේන්තුවත් විසිරිය හැරී යුතු කියන ස්ථාවරය. මොකද ජනාධිපතිවරයා යනු බලයේ හිස නම් බලයේ හිස ඉවත් වූ පමණින් ඔවුන්ගේ බලය අවසන් වෙන්නේ නැහැ. ඔවුන් විසින් මොකද කරේ? බලයේ කඳ විසින් අලුත් හිසක් නිර්මාණය කරගත්තා. ඒක නිසිදු. ඒක ගත්තොත් 2019 ජනවරමට ප්‍රතිපක්ෂ හිසක්, 2019 ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයට පත් කරනකොට ඊට එරෙහිව දේශපාලන මතවාදයේ ගොඩනැගුවේ රනිල්ට එරෙහිව දේශපාලන රනිල්ට එරෙහිව දේශපාලන හම්බන්තොට වරාය රනිල් වික්ක බේරගන්න ගෝඨාභය ගේන්නේ. එහෙම කිව්වා. මහා බැංකුවට මහා ප්‍රහාරයක් එල්ල කරා. ඒ රනිල් වික්‍රමසිංහේ දාන්න ගෝඨාභය ගේන්නේ. පාස්කු ප්‍රහාරයක් සිද්ධ වෙන නිදැල්ලේ ඉඩෑරිය ඒ වගකීමේ රනිල් වික්‍රමසිංහ නිදහස් වෙන්න බෑ. ඒට වග උත්තරකරුවන් හොයන්න ගෝඨාභය ගේන්නේ. එනිසා ගෝඨාභයගේ ජයග්‍රහණය පිටපස තිබෙන මොකද්ද? රනිල් තෙරෙහි ජනවරම. හැබැයි ලෝක ඉතිහාසෙත් ලංකා ඉතිහාසෙත් කවර්දාවක් සිදු නොවුණු සිදුවීමක් සිද්ධ වුණා. මොකද්ද සිදුවීම? රනිල් වික්‍රමසිංහ පළවා හරින්න ආපු ජනවරමින්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා. ගෙනාපු ගෝඨාභය ගෙදර යනවා. මේ මාර්ගයට දැන් සිද්ධුනේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ පළවා හැරලා ගෝඨාභය ගෙනීම සඳහා ජනවරමක් දුන්නා. සිද්ධුනේ මොකක්ද? ගෝඨාභය පළවා හැරලා ඒ ජනවරමම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ඒක විකෘතිමේ තත්වයක්. එනිසා අද අපේ රටේ පාලන බලය යනු විකෘතිමේ පාලන බලයක්. මං හිතන්නේ 1978 ආණ්ඩුක ව්‍යවස්ථාව සකස් කරන කිසිවෙක් මෙවැනි විකෘතිමේ ස්වභාවයක් ලංකාව තුළ මතුවේ කියලා කල්පනා කරයි කියලා. 1993 දී ප්‍රේමදාස මහත්මයා ඝාතනය වෙනවා. ඝාතනය වුණාට පසුව පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා සම්ප්‍රමාණකට තේරුම් ගත හැකි ඩී.බී. විජේතුංග පත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂ කඳවුරෙන්මයි. හැබැයි රනිල් වික්‍රමසිංහ පත් වෙන්නේ ඌට එරෙහිවගෙන ආපු ජනවරමින්මයි. එනිසා අපේ රටේ තියෙන විකෘතිමේ ස්වභාවය මම දන්නේ ඉතිහාසඥයන් නේද අනාගතේ මේ ඉතිහාසය කොහොම ලියයිද කියලා. ලියා ගන්න බැරි නේද පැටලෙවිල්ල සහිත පාලනයක් අද අපේ රටේ තිබුණා. එනිසා දා සිදුවන දේ තමයි ඒ ජනතාවගේ විශාල දසලක්ෂ ගණන් ජනතාවක් නැගිට්ටා පාලකයට විරුද්ධව. හැබැයි එය අවසන් සාර්ථක ජයග්‍රහණකින් කෙලවර කරගන්න බැරි වී තිබෙනවා. නමුත් දැන් අවස්ථාවක් තිබෙනවා. අපේ රට දීර්ඝ
සර්වජන චන්ද බලය හිමි රටක්. එක්දා සමසය තිස්සක තමයි අපට සරෝජන චන්ද බලය ලැබ. මේ දෙදස් තිස්සක වෙනකොට අවුරුදු සීයක් අපේ රටේ ජනතාව සරෝජන චන්ද බලය පාවිච්චි කළා. ඒක දීර්ඝ ඉතිහාසයක් වෙන රටක්. එනම් දැන් මොකද තිබෙන්නේ? එදා අවසන් කරගන්න බැරුව දී අඩ ජයග්‍රහණයක් බවට පත් වෙලා තිබෙන දී විකෘති පාලනයක් බවට පත් වී තිබෙන දී අවසන් කර ගැනීම සඳහා අපේ රටේ පුරවැසියන්ට මාර්ගු අවස්ථාවක් ඇවිල්ලා තිබෙන ඒ තමයි තමන් සතිය මුළුමනින්ම බිඳවට්ටුවා තිබෙනවා. රෝගීන්ට බෙහෙත් නැතුව තිබෙනවා. ගොවි ජනතාවට ජීවත් වෙන්න බැරුව තිබෙනවා. මේ සියලු දුක් වේදනාවන් ජනතාව බලාගෙන ඉන්න එක මොහොතක් දක්වා මොකද මොකද ඡන්දේ රනිල් වික්‍රමසිංහ හෝ ඔහුගේ කල්ලේ කවරෙක් වූ සූදානම් වෙනවා නම් ඡන්දේ නොතියා බලේ ඉන්න ලෝක ඉතිහාසයේ සිදුවුණු විශාලතම ජනතා නැගිටීම ලංකාවේ සිදුවෙන්න වළක්වන්න රනිල් වික්‍රමසිංහට පුළුවන්කමක් ලැබුණා.